අයිබෝවන් කළඹ ටෙලිවිෂන් ප්‍රධාන පුවත් විකාශය සමගින් මම රමේෂ් ද සිල්වා ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. ආපදා තත්ත්වයෙන් නිවාස අහිමි වූවන්ට නිවාස ඉදිකිරීමේ වැඩසටහන කඩිනමින් ආරම්භ කිරීමට පියවර. බන්ධනාගාර ගතවන රැඳවියන් වෙනුවෙන් ඉදිරියේදී ප්‍රතිපත්තිමය තීන්දුවක්. අවශ්‍ය වුවහොත් ජාති හා ආගම්වාදීන්ට එරෙහිව නීතිය සම්පාදනය කරන බව අගමැති කියයි. ගින්නකින් ලන්ඩනයේ මහල් 24ක ගොඩනැගිල්ලක් විනාශ වෙයි. ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර සංගක්කාර සියවන ශතකය වාර්තා කරයි. ආපදා තත්ත්වයෙන් නිවාස අහිමි වූවන්ට නව නිවාස ඉදිකරදීමේ වැඩසටහන කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති පශ්චාත් ආපදා ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළ බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. විනාශ වූ පාසල් පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සහ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙල පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ගෙන් කරුණු විමසා තිබෙනවා. දිශාලේගම් දුනාලට වගකීම පවරමු ප්‍රමුඛතාවය. ඒ දිස්ත්‍රික්කවල දැන් හොස්පිටල් එකක් කරලා නම් ඉක්මනින් ඒක හදන්න ඕනේ. ඔව්. පාසලක් කරලා නම් ඉක්මනින් හදන්න ඕනේ. එතකොට එතන ප්‍රමුඛතාවයට මේ දෙන සල්ලි වලින් ඒ වැඩ පටන් ගන්න. ඊළඟට ගෙවල්. රෝහල් පාසල් ගෙවල්. තමයි 1-2-3 එන්නේ. ඒ නිසා දිශාලේකම් තුමාලා ප්‍රමුඛතාලයිස්තු හදන්න අපි මෙහෙන් කල්ලි ඒ විදියට අපි නිදහස් කරන්න කටයුතු කරන්නම්. සුළු වරදවල් සඳහා වැරදිකරුවන් වී නියම වූ දඩමුදල් ගෙවා ගත නොහැකි වීම නිසා බන්ධනාගාර ගතවන රැඳවියන් වෙනුවෙන් ඉදිරියේදී ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹීම පිළිබඳ අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන බව. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමයට වසර 100ක් සපිරීම නිමිත්තෙන් ඊයේ පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමින්. එහිදී අදහස් දැක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බන්ධනාගාරගතවල සිරකරුවන්ගේ ප්‍රමාණය පැහැදිලි අඩුවීමක් සංඛ්‍යාලේඛන තුලින් 2015 වර්ෂයේ වාර්තා වෙනවා. 2015 වසරේදී සිරකරුවන් 24,086ක් බන්ධනාගාර ගතවන විට සිරකරුවන් 25,804ක් බන්ධනාගාරයෙන් නිදහස්ව ගොස් තිබෙනවා. 2015 වසරේ බන්ධනාගාර ගත වූ සිරකරුවන්ගෙන් 43.7%ක්ම අධිකරණයෙන් නියම වූ දඩමුදල ගෙවා ගත නොහැකි වීම නිසා බන්ධනාගාර ගත වූවන් බව වාර්තා වෙනවා. අපි හාමුදුරුවනේ 43.7%ක් දඩමුදල ගෙවා ගැනීමට නොහැකි වූ නිසා වසරක් තුල සිරගත වූ සිරකරුවන්ගෙන් එවැනි ප්‍රමාණයක් බන්ධනාගාර තුල සිටිනවා නම් ඒ මුදල ගෙවා ගන්න බැරි නිසා මෙය මම දකින්නේ එක්තරා ඛේදවාචකයක් විදිහටයි. අපි රජයක් විදිහටත් සමාජයක් විදිහටත් මෙවැනි ප්‍රශ්න පිළිබඳව තමයි මූලික ලෙසම අවධානය යොමු කිරීම අවශ්‍ය වන්නේ. ඒ නිසා රජයේ නීති රීති තුළ රජයේ ප්‍රතිපත්ති තුළ වගේම ඉන් බාහිර විවිධ සමාජ සංවිධාන තුළ එවැනි ප්‍රශ්න සම්බන්ධයෙන් යම් විසඳුමක් ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. මෙහිදී රැඳවියන්ගේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණු අතර සිරකරු සුබසාධන සංගමය විසින් ජනාධිපතිතුමා වෙතද සමරුතිලිනයක් පිළිගන්වුණා. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන අමාත්‍ය DM ස්වාමිනාදන්, සිරකරු සුබසාධන සංගමේ සභාපති PA කිරිවන්දනිය, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් HMNG ජනසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අවශ්‍යතාවයක් ඇති වුවහොත් අලුත් නීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. යම් ආගමකට ජනවර්ගයකට විරුද්ධව වෛරය පතුරන හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලිය දෙන අයට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගැනීමට කැබිනට් මණ්ඩලය ඊයේ දිනේ තීරණය කළ බවත් ඒ අනුව කටයුතු කරන ලෙස පොලිසියට උපදෙස් ලබා දී ඇති බවත් අග්‍රාමාත්‍යවරයා අද විශේෂ ප්‍රකාශයක් කරමින් කියා තිබෙනවා.
ඒ අනුව දැනටමත් යම් යම් පිරිස් අත්අඩංගුවට ගෙන පොලිසිය විසින් නීතිමය වශයෙන් කටයුතු කරන බවත් අවශ්‍ය වුවහොත් නව නීති සම්මත කර ගැනීමට ක්‍රියා කරන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. 2015 ජනවාරි 8 වනදා පැවති ජනාධිපතිවරණයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත් වූයේ මේ රටේ සංහිඳියාව හා සහජීවනය ඇති කිරීමට බවත් ඒ අනුව ක්‍රියා කිරීම අලුත් තත්ත්වයක් නොව එම වැඩපිළිවෙල තවදුරටත් තහවුරු කිරීමක් පමණක් බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා. අවුරුදු 30ක යුද්ධයෙන් පසු සියලු ජනයා ඒකරාශීව එකමුතුව ඉදිරියට යාමට කටයුතු කරමින් සිටින අතර වෙනත් ආගමකට වෙනත් සංස්කෘතියකට ගරු කිරීමට අපට හැකියාවක් නැතිනම් ශ්‍රී ලාංකික විය නොහැකි බව අග්‍රාමාත්‍යවරයා සිහිපත් කර තිබෙනවා. මුස්ලිම් ආගමික ස්ථාන හා ව්‍යාපාරික ස්ථාන කිහිපයකට පහර දීම සම්බන්ධයෙන් වාර්තා වූ බවත් ඒ සම්බන්ධයෙන් පොලිසිය මෙවන විටත් ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ නාවික කටයුතුවලට ඕනෑම අවස්ථාවක සහය දීමට තමන් සූදානම්ින් සිටින බව පාකිස්තානු නාවික හමුදාපති අඩ්මිරාල් මොහමඩ් සකාබුල්ලා මහතා පවසනවා. ඒ අනුව මෙරට නාවික හමුදාවට පාකිස්තානයේ විසින් ලබා දෙනු ලබන පුහුණු අවස්ථා තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ඔහු කියා තිබෙනවා. මෙරට සංචාරයක නිරත පාකිස්තාන නාවික හමුදාපති මොහමඩ් සකාබුල්ලා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු අවස්ථාවේ මේ බව ප්‍රකාශ කළ බව ජනාධිපති මාත්‍යංශය සඳහන් කළා. පසුගියදා මෙරටට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයෙන් විපතටපත් ජනතාවට සහන සැලසීම සඳහා පකිස්තාන් රජයේ ලබා දුන් සහාය පිළිබඳව ජනාධිපතිවරයා පකිස්තාන නාවික හමුදාපතිවරයා වෙත සිය ස්තුතියද පළ කර තිබෙනවා. දෙහිවල කළුබෝවිල රෝහල පාර අංක 205 දරණ ස්ථානයේ පිහිටි රුපියල් කෝටි 25ක් පමණ වටිනාකමකින් යුත් පර්චස් 40ක පමණ ඉඩමක් කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත පරිත්‍යාග කර තිබෙනවා. නැසී ගිය ගල්ගෙවල ගෙදර චන්ද්‍රකාන්ති ෆොන්සේකා මහත්මියට සහ ඉන්ද්‍රායන්ද කොස්තා සහ කමලාද කොස්තා යන මහත්මීන්ට අයත්ව තිබූ එම ඉඩමට අදාළව ඔප්පුව ඉන්ද්‍රායන්ද කොස්තා සහ කමලාද කොස්තා යන මහත්මීන් විසින් ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාර දුන් අතර ජනාධිපතිතුමා විසින් එම ඔප්පුව සෞඛ්‍ය අමාත්‍ය රාජිත් සේනාරත්න මහතා වෙත භාර දෙනු ලැබුවා. මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන්ද එක්ව සිටියා. ප්‍රචණ්ඩත්වය වපුරමින් හිංසන කටයුතුවල නිරතවන පුද්ගලයන් සහ කණ්ඩායම්වලට එරෙහිව නීත්‍යානුකූලව දැඩි පියවර ගැනීමේ තීන්දුවකට එළඹි බව අමාත්‍ය මණ්ඩලය සඳහන් කර සිටිනවා. අමාත්‍ය මණ්ඩල ප්‍රකාශයක් නිකුත් කරමින් ඔවුන් ප්‍රකාශ කළේ වරදකරුවන්ගේ සමාජ තත්ත්වය ජනවාර්ගික හෝ ආගමික පසුබිම දේශපාලන පක්ෂපාතීත්වය නොතකා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි. අදාළ පාර්ශ්වයන්ට එරෙහිව ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙස නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට සහ නීතිපතිවරයාට උපදෙස් දෙන බවද අදාළ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රකාශයේ දැක්වෙනවා. ප්‍රචණ්ඩත්වය සහ දඬුවම් නොලබා වැරදි කිරීමට සමාජය තුළ කිසිදු ඉඩක් නොලැබෙන බව සඳහන් කරන අමාත්‍ය මණ්ඩලය ආගමික ස්ථාන, කඩසාප්පු සහ ව්‍යාපාර ආයතන මෙන්ම නිවාස ඉලක්ක කරගෙන මෑතදී සිදු වූ ප්‍රචණ්ඩ සිදුවීම් පිළිබඳව දැඩි අවධානය යොමු වී ඇති බවද ප්‍රකාශ කර තිබෙනවා. කූට අරමුණු සහිත පුද්ගලයන් සහ කණ්ඩායම් සිදුකරන එවැනි ක්‍රියාවලට ශ්‍රී ලාංකීය සමාජය තුළ තැනක් නොමැති බවයි එහි දැක්වෙන්නේ. රට නැවත වරක් අතීතයේදී මෙන් ගැටුම්කාරී වාතාවරණයකට රැගෙන යාමට ඉඩ නොදී සියලු දෙනා මෙවැනි කටයුතු වලට එරෙහිව නැගී සිටිය යුතු බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. වර්තමානයේ මිනිසාගේ විනාශයට හේතු වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් බව විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. ඒ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල මැතිවරණ ලේකම් කොට්ටාශයේ විපතට පත් වූවන්ට වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ උත්සවයට එක්වෙමින් වැවිලි කර්මාන්ත අමාත්‍ය අධිනීතිඥ නවීන් දිසානායක මහතා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය හා එම අමාත්‍යංශයට අනුබද්ධ ආයතන එක්ව රුපියල් 115ක වටිනාකමින් යුත් වියලි ආහාර ද්‍රව්‍ය ගංවතුරින් හා නායෑම් මගින් විපතට පත් වූවන්හට බෙදා දීම විදේශ රැකියා ඇමතිනි තල්තා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දිනේදී සිදු වුණා. එහිදී අමාත්‍යතුමිය විසින් මාධ්‍යවේදී නැගූ ප්‍රශ්න කිහිපයකට මෙසේ අදහස් දැක්වුවා. නායෑමට එකක් බලපෑවා කියලා කියන්න බෑ. මොකද මැණික් කර්මාන්තය විතරක් නෙමෙයි, අවිධිමත් විදියට තේ වගා කිරීම, රක්ෂිත කපලා අනවසරයෙන් මේ කඳු මුදුන් වල, මොකද අපේ කඳු බෑවුම් වල කවදාවත් තේ වගාව
මං හිතන්නේ ඇමතුමා මට වැඩිය හොඳට දන්නවා මේ බෑවුම් වල කරේ නැහැ. නමුත් අංශක 90ක බෑවුම් වල තමයි දැන් අනවසරයෙන් මේ රක්ෂිත කරලා තිබිච්ච ඒවා ලිපිහෙලි කරලා හදලා තියෙනවා. නායකිය ස්ථාන හොඳට බැලුවොත් එහෙම ඒවා හොඳටම අවබෝධ වෙනවා. ඒවා විතරක් නෙමෙයි අවිධිමත් විදියට ගොඩනැගිලි තැනීම, වතුර බහලා යන්න තියෙන තැන් මගහරවල මේ අවහිර කරලා, වතුර ටිකට යන්න තියෙන පාරවල් අවහිර කරලා, මාර්ග රක්ෂිතවල, ගං ජල රක්ෂිතවල එහෙම පුදුම විදියට ඉතින් ගොඩනැගිලි එහෙම තනලා තියෙනවා. මේ මිනිස්සයා විසින් කරපු විනාශෙම තමයි මිනිස්සයාගේ විනාශය බවට අදපත් වෙලා තියෙන්නේ. ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් මන්නාරම නයට්වේලිහි මෙම වසරේදී ඉදිකිරීමට යෝජිත ජලජීවී කර්මාන්ත උද්‍යානයේ අක්කර 500ක ජලජීවී වගාව සඳහා ආයෝජනය කිරීමට ශ්‍රී ලංකා මත්ස්‍ය අපනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග එම සංගමයේ නිලධාරීන් සාකච්ඡා කළ අතර එහිදී අමාත්‍යවරයා විසින් අක්කර 4000කින් සමන්විත යෝජිත ජලජීවී කර්මාන්ත උද්‍යානයේ මත්ස්‍ය වගාව සඳහා ආයෝජනය කරන ලෙස දේශීය ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්. ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදනය 100%ක් දක්වා වැඩි කිරීමට රජය විසින් ගෙන යන වැඩපිළිවෙල යටතේ මේ වන විට වැඩකටයුතු අවසන් කර ඇති මඩකලපුව ජලජීවී වගා උද්‍යානයද මෙම මස 29 වන දින අමාත්‍යවරයා විසින් විවෘත කිරීමට නියමිතයි. කොළඹ නගරවල සීමාව තුළ හෙට රාත්‍රියේ සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව කොළඹ නාගරික කොමසාරිස් VKA අනුර මහතා කියා තිබෙනවා. පරිසරය අපවිත්‍ර කරන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම මෙහෙයුම ක්‍රියාත්මකයි. කොළඹ මහනගර සභාව යුද හමුදාව සහ පොලිසිය සමග ඒකාබද්ධ වී මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතයි. දැනට කොළඹ නගරය තුළ දිනකට කසල මෙට්‍රික් ටොන් 800ක් පමණ බැහැර කරන බවයි වාර්තා වන්නේ. මේ අතර කොළඹ නගරයේ ගොඩගැසී ඇති කුණු කසල අද සහ හෙට ඉවත් කර අවසන් කරන බව කොළඹ නාගරික කොමසාරිස් VKA අනුර මහතා ප්‍රකාශ කර ඇති අතර කොළඹ නගර සීමාව තුළ ඇති මාර්ගවලට කැලි කසල ගෙනත් දැමු කිහිප දෙනෙකු ඊයේ රාත්‍රියේද අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිව්දිග තොරතුරු කෙටියෙන් ගෙනෙන සිව්දිග විශේෂාංගය දැන්. බලපත්‍ර නොමැතිව එළගවයන් ප්‍රවාහනය කර සැකකරුවන් දෙදෙනෙකු නෝවුඩ් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. හිංසාකාරී ලෙස එම එළගවයන් ප්‍රවාහනය කර ඇති අතර එක් ගවයෙකු ලොරි රථයට නැංවීමේදී පාදයක් බිඳී ගොස් ඇති බවයි වාර්තා වන්නේ. යාපනය අර්ධද්වීපය වගා කරනු එළවලු තොග ඊයේ රාත්‍රියේ සිට දඹුල්ල ඇතුළු ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන කරා රැගෙන එමින් තිබෙන බවට වාර්තා වනවා. උඩරට පහතරට ඇතුළු සියලු එළවලු වර්ග යාපනයෙන් වගා කරන අතර තොග පැමිණීමත් සමග එළවලු මිල අඩු විය හැකි බවයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ. රුසියානු නාවික හමුදාවට අයත් රුවල් නෞකාවක් වන නඩෙස්ඩා සුහද සංචාරයක් සඳහා අද දින කොළඹ වරායට සේන්දු අතර නෞකාවේ කාර්යමණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ඡායාරූප ශිල්පය පිළිබඳ ප්‍රදර්ශනයක්ද පැවැත්වෙනු ඇති. මෙම නෞකාව මෙරට රැඳී සිටින අතරතුර මෙම මස 15, 16 හා 17 වන තෙදින පුරා පාසල්ලමුන්ට නැරඹීම සඳහා විවෘත කිරීමට සූදානම් කර තිබෙනවා. තවද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා ක්‍රීඩාසව් සඳහා මෙම නෞකා කාර්යමණ්ඩලය සහභාගී වීමට නියමිතයි. රත්නපුර කල්තොට ප්‍රදේශයේදී ගංජා ජාවාරම්කරුවන් 3 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රත්නපුර විෂමද්‍රව්‍ය වැටලීම් ඒකකය උපායදූතයන් යොදවා සිදු කළ වැටලීමකදී ඔවුන් සතුව තිබී ගංජා කිලෝග්‍රෑම් 14කට ආසන්න ප්‍රමාණයක්ද සොයාගෙනු බවයි වාර්තා වන්නේ. සැකකරුවන් කල්තොට සහ හම්බෙගමු ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. බටහිර ලන්ඩනයේ මහල් 24කින් සමන්විත ගොඩනැගිල්ලක විශාල ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න හේතුවෙන් 20කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. අදාළුවම මෙම ගින්න හටගෙන තිබෙනවා. ගොඩනැගිල්ලෙහි දහවන මහලේ මෙම ගින්න හටගන්නට ඇති බවටයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. එය මැඩ පැවැත්වීම සඳහා ගින්නිවන රථ 40ක් සහ බටයින් 200ක් යෙදූ බව සඳහන්. එම ගොඩනැගිල්ලේ නිවාස 20ක් පමණ පිහිටා තිබූ බවයි වාර්තා වන්නේ. අදාළ ගොඩනැගිල්ල 1970 වසරේ ඉදිකර ඇති අතර ගින්නෙන් පසු ගොඩනැගිල්ල කඩා වැටීමේ අවතානමකට ලක්ව තිබෙනවා.
ඒ හේතුවෙන් ඒ අවට සිටින පිරිස් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවද වාර්තා වනවා. මක්කම පිහිටි මහපල්ලියට තමන්ට ඇතුල්වීමට ඉඩ ලබා නොදුන් බවට කටාර් වැසියන් කිහිප දෙනෙකු කටාර් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කටාර් සමග පැවති සියලු රාජ්‍යතාන්ත්‍රික සබඳතා අත්හැරීමට සෞදි අරාබිය තීරණය කිරීමත් සමග මක්කම වන්දනාවේන කටාර් වැසියන් සොයා ඔවුන්ට මස්ජිත් අලප්හරම් මහපල්ලියට ඇතුල්වීමට ඉඩ නොදුන් බවට අල්ෂාක් පුවත්පත වාර්තා කර තිබෙනවා. මෙසේ සෞදි බලධාරීන්ට මක්කම වන්දනාව තහනම් කිරීම ආගමික කටයුතුවලදීමට ඇති අයිතිය අහිමි කරමින් මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් යැයි කටාර්හි ජාතික මානව හිමිකම් කොමිසමේ ප්‍රධානි අලි බින් සමායික් අල්මාරි මහතා පවසා ඇතැයිද එරට මාධ්‍ය වාර්තා පළ කරනවා. මේ තුළින් ගල්ෆ් කලාපීය අර්බුදය තවදුරටත් උග්‍රතට හැරෙනු ඇතැයි විචාරකයින්ද අනතුරු අඟවා තිබෙනවා. බංගලාදේශයේ ගංවතුර සහ නායෑම් වලින් මියගිය සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ රංගමාර් දිස්ත්‍රික්කයේ පමණක් මියගිය සංඛ්‍යාව 60කට අධිකයි. ভেঙে গেছে এবং অনেক ক্ষেত্রে রাস্তা কয়েক ফুট নিচে দেবে গেছে. ফলে যানবাহন এখানে দূর থাকে තවදුරටත් පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මුදා ගැනීමේ මෙහෙයුම් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති අතර මේ නිසා මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි එරට බලධාරීන් සඳහන් කළේ. ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 152.75යි, යුරෝ එකක් රුපියල් 170.76යි, සෞදි අරාබි රියාල් එකක් රුපියල් 40.76යි, එක්සත් අරාබි එමිරි ඩිරාම් එකක් රුපියල් 41.51යි, ජෝර්දාන් ඩිනාර් එකක් රුපියල් 214.76යි, කුවේට් ඩිනාර් එකක් රුපියල් 503.75යි, ඕමන් රියාල් එකක් රුපියල් 396.77යි, කටාර් රියාල් එකක් රුපියල් 41.55යි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සිය ක්‍රිකට් දිවියේ සියවන ශතකය වාර්තා කිරීමට පසුගියදා සමත් වුණා. එංගලන්තයේ සරේ ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන සංගක්කාර සියවන ශතකය වාර්තා කළේ යෝක්ෂය ප්‍රාන්ත කණ්ඩායම සමග පැවති තරගයේදී. පසුගියදා එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව ද්විත්ව ශතකයක් වාර්තා කරමින් පිටපිටම පළමු පෙළ ශතක පහක් වාර්තා කිරීමට ඔහු සමත් වුණා. සංගක්කාර දිවියේ සියවන ශතකය වාර්තා කිරීමත් සමග ක්‍රීඩාලෝලින්ගෙන් සහ සහෝදර ක්‍රීඩකයන් සුබ පැතුම් කර තිබ බව සඳහන්. එළඹෙන සැප්තැම්බර් මාසයේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ඔහු නිවේදනය කර තිබෙනවා. Eventually it did come to an end, dismissed in the final over by Ball for 166, the highest score of the tournament so far, as he departed the oval to a standing ovation. Wilson lost his wicket in the final over, not outlaws, need 301 to reach the final. ICC එක්දින ශ්‍රේණිගත කිරීමවලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් 7 වන ස්ථානයේ පසු වෙනවා. බංගලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින අතර ඔවුන් 6 වන ස්ථානය ලබා සිටිනවා. දකුණු අප්‍රිකාව තවදුරටත් පළමු ස්ථානයත් ඔස්ට්‍රේලියාව දෙවන ස්ථානයත් ලබා සිටින අතර ඉන්දියාව 3 වන ස්ථානයටත් පත්ව තිබෙනවා. මේ අතර එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට විරාට් කෝලි සමත්ව ඇති අතර එහි දෙවන සහ 3 වන ස්ථාන ලබා ඇත්තේ ඩේවිඩ් වෝනර් සහ ඒ.බී. ඩිවිලියර්ස් විසින්. පන්දියවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ඔස්ට්‍රේලියාවේ ජොස් හැසල්වුඩ් ලබා සිටින අතර එහි දෙවන ස්ථානය ඉම්රාන් තහිර්ටත් 3 වන ස්ථානය මිචෙල් ස්ටාක් වෙතත් හිමිව තිබෙනවා. ඒ සමගින් අදට නියමිත කාම ටෙලිවිෂන් ප්‍රධාන පුවත් විකාශය වී නිමාවට පත්වෙනවා. යළිත් හමුවෙමු හෙට රාත්‍රී අපගේ ප්‍රධාන පුවත් විකාශය සමගින්. අයිබවන්.